අයිබෝන් අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා ට්‍රැවල් චෙෆ් YouTube channel එකට. මම අදත් මම රෙසිපි එකක් අරන් ආවා. මේ අද ඔයාලා කියන්නේ වැව් මාළු. ඉතින් වැව් මාළු කිව්වහම හැමෝටම වැව් මාළු හම්බෙන්නේ නැහැ. නමුත් වැව් වල ඉන්න අවට ඉන්න ප්‍රදේශයට නම් වැව් මාළු හම්බෙනවා. නමුත් අද ඔයගලට මම මේ හදන්නේ මේ අවටම වැවකින් හම්බෙච්ච මටත් හම්බුණ මේ වැව් මාළුවකින් කොහොමද වැව් මාළු කාරියක් හදාගන්නේ කියලා. ඉතින් ඒක අපි බලමු මොනවද ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය කියලා. ඉතින් මේ ඉතින් තමයි ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය කුළුබඩු ටික. ඉතින් මෙතන තියෙනවා මේ සුදු ලුණු මේ හැම දෙයක්ම මේ මට දැන් කිව්වා මේ ඉන්න අය මේ ගෙදර හිමියන් මට කිව්වේ මේව අබ ඇරෙන්න මේ සියලුම දේම වත්තෙන්ම හොයාගන්න ඒවා කියලා. ඉතින් මෙතන තියෙනවා මේ සුදු ලුණු තියෙනවා ඉඟුරු තියෙනවා මේ ඉඟුරු වල ඔකට තව දෙයක් පෙන්නනද මේ ඉඟුරු ගහ මේ පැල ඊළඟට සා මේ ඉඟුරු මලක් මේ තියෙනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් විතර දකින්න හම්බෙන දේවල් නෙවෙයි. මමත් මම ප්‍රථම වතාවට මේ විදිහට දැක්කේ මේ ඉඟුරු මල තියෙනවා. ඊළඟට මේ ඉඟුරු ඉතින් මේ ලපටි ඔක්කොම ඉතින් ඉඟුරු තියෙන මම ඉඟුරු දාලා තියෙන මේකම තලා ගන්න. ඊළඟට තියෙනවා මේ අවමිරිස් තියෙනවා 3-5 වත්තේව මේ ගෙදරම හදපුවා. ඊළඟ කහ මම උගන කහ ගහම් මේ පෙන්නන්නම් කොහොමද මේ හදාගෙන මෙයලා කී හදපු විදිය. ඉතින් අපි එතෙන්ට යමු. ඊළඟට මේ කහ තියෙනවා මිරිස් කුඩු තියෙනවා ඊළඟට ගොරක තියෙනවා ලුණු තියෙනවා ලුණු ටිකක් තියෙනවා මම ලුණු පොඩකුත් එකතු කරනවා මොකද ඒකට අවශ්‍යම ප්‍රවෘත්ති අවශ්‍ය නිසා. ඊළඟට කරපිංච ඔක්කොම ඉතින් වත්තේ ඊළඟට රම්පේ තියෙනවා මෙන්න මේ ටික තමයි මූලික වශයෙන් මට අවශ්‍ය වෙන්නේ. මෙතන තියෙන කුරුඳු පොදු තියෙනවා. ඉතින් මේ ටික තමයි ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ සහ මාළු ටික. ඉතින් අපි යමු ඉස්සෙල්ලා බල්ලෙන්න මෙන්න මේ කහ කොහෙන්ද ගන්න කියලා අපි මේ ටික බලන්න යමු. මෙතනිය යන්න බෑ. මේ තියෙන්නේ අලි වැට. ඉතින් මේ ඇයට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. අලි ප්‍රශ්න. අලි වැට ඔයගොල්ලෝ දන්නේ නැති. ඉතින් මේක නිසා මේ අලි වැට මෙයාලා හදාගෙන තියෙන්නේ මේ ඇයට එන්න මොකද මේගොල්ලෝ ගොවිතැන් කරන අය නිසා මෙයාට එන්න බෑ. ඉතින් අලි ඇවිල්ලා මෙන්න මේ වැටේ වැදුනන් පස්සේ මෙන්න මේගොල්ලෝ මේකට බෝතල් ඊළඟට මේ වගේ ටින් කෑලි එල්ලලා තියෙනවා. ඒගොල්ලෝ සද්දය වුණාම ඊට පස්සේ ඇවිල්ලා බලලා ඒගොල්ලෝ මාර්ග යොදවනවා මේ අලිය එලව ගන්න කියලා. ඉතින් ඒ වැටත් තමයි මේ තියෙන්නේ. දැන් අපි මේ කහ ටික හොයාගන්න. ඉතින් මේ තියෙන්නේ කහ ගහ. ඉතින් මේ ගස්ස මේ සාමාන්‍ය පැල ගතියක් තියෙනවා. ඉතින් මේකේ තියෙනවා මේ කහ අවදී. ඉතින් මේකේ තියෙන මේ අලේ තමයි මේ කහ අලේ. දැන් මේක මම පාද ගන්න ඕනේ. මේක මේ ගන්න. ඉතින් මේ ගොඩක් ඒ කාලේ මතකයි කහ අපිට අඩු පාඩුව තිබුණා. නමුත් දැන් කහ තියෙන ඕන තරම් මේ. ඉතින් මේක දැන් මේ විදිහට වටේ පාදලා මෙන්න මේ විදිහ බලන්න. ෂෝ. මේ කහ. මේ සුවඳ. ඉතින් මේක බලන්න ඔයගොල්ලන් පේන ඇති. මේ පාට කහ. ඉතින් මේක තමයි මේ මගුලට මම පෙන්වන්නේ අර කහ මේ කුඩු තියෙනවා. මෙයලා කරන්නේ මේක හොඳට සෝදලා වේලල අරගෙන මේ කොටා ගන්නවා. ඉතින් ඒක දිහා තමයි මේ කහ තියෙන්නේ. ඉතින් ඒක හරි ඒක තියෙන දැන් මේ කෑ වගේ මේ අපි සිංහල උයද්දි සිංහල ආහාර උයද්දි අපිට විශේෂයෙන් අපි කරි වලට ව්‍යංජන වලට මේක අනිවාර්යම අවශ්‍ය වෙනවා. මේ ෆ්‍රෙෂ් එක. ඒව දැම්මම තමයි මේ රස තියෙන්නේ. ගොඩක් අයට මේ රස නැහැ කියන්නේ මෙන්න මේ වගේ දේවල් අඩුපාඩු නිසා. ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ දේවල් දාලා උයනකොට ඒ කියන්නේ නැවුම් දේවල් ඒ අපි උයන කෑම අර පරණ විදියටම රස එනවා. ඉතින් දැන් හැමදේම ලෑස්ති තියෙන්නේ. ඔයගොල්ලෝ මම මතක් කිරීමක් කරනවා. දැන් අර කහ ගන්නකොට කහ ඒගොල්ලෝ හොදලා තම්බනවලු. මගේ අත්දැකීම නෑ ඒක. කහ තම්බලා අරගෙන තමයිලු ඊට පස්සේ තමයි වේලන්නේ. වේලලා තමයි නැවත මේ හොඳට බ්ලෙන්ඩ් කරන්නේ. ඒකත් ඔයගොල්ලෝ හරි විදියට මතක් කරා. ඊළඟට මේ තියෙන්නේ මාළු එක. මේ කොරලි කියනවා තිප්පිලි කියනවා. ඉතින් මේකේ මේ මාළු වගේ මේ ඇල මේ ගංගී මාළු. ඉතින් අපි ඊට පස්සේ මේක කප් බෙන් කරගන්න ඕන මේ විදියට. මේක අවශ්‍ය විදියට කපා ගන්න ඕන මේ විදියට. ගොඩාක් පොඩි කරන්න එපා. මේක ඇවිල්ලා රක්ගාලි ඉක්මනට මේ යනවා මේ කුඩු වෙන බලන මාළුව. ටිකක් ලොකුට තිබුණාම ලේසි. ඒ නිසා මේක මේ විදියට කපා ගන්න මේ විදියට. අනිවාර්යයෙන් මේ මැද ඇට මේ තියෙන බෝන් එක ඒකට අනිවාර්යයෙන්ම අපි අතින් ගහලා වෙන් කරගන්න ඕනේ. නැත්නම් ගොඩක් අදින්න ගියොත් මාළුව සවුත් වෙනවා. මෙහෙම අදලා කරන්න එපා. පුළුවන් තරම් ඒ මේ එක يعني ඇටෙන් තියෙන මේ මැද කට්ට ඒකට ප්‍රහාරයක් දෙල්ල කරන්න මේ විදිහට. මේක කරන වෙන් වෙන් මේ විදිහට මේ ඔක්කොම මාළු ටික මම කපා ගන්නවා මේ විදිහට. තෙල් ටික මේ විදිහට එකතු කරනවා.
ඒකලා මේක හොඳ රත් වෙලා තියෙන්නේ. දැන් මම කරන්නේ මේකට එකතු කරන මුලින්ම ලුණු. ඊළඟට සුදු ලුණු. සුදු ලුණු ටික වැඩිපුර දැම්මම කමක් නැහැ මේකට. මේ පොඩි ටෙම්පරාදුවක් තමයි අතන මම දාන්නේ. ඒකෙදි එකතු කරනවා මේ රම්පි කෑල්ලක්. රම්පි ටික දානකොටම මේක බෙදිරවට හොඳ සුවඳක් එනවා. ඉතින් මේ මොකද මේ මාළු එච්චරම රස මාළුකුත් නෙවෙයි. ඉතින් ඒකයි මම මේ විදිහට ඔයගලන්ට මේ පෙන්නන්නේ. මේකට ලැටිඟුරු. ගොරකත් ඒත් එක්කම එකතු කරනවා. ඉතින් මේ ටික දාලා එනකොට මේ හරි සුවඳයි. ඒකතු කළා. අබ ඇටිකුත් දානවා. මේ අබ ඔයගොල්ලෝ දන්නේ මේ ගොඩක් හීනි අබ. සාමාන්‍ය පිටරට තියෙන මීට වඩා මහ තැට. ඒක එක ටිකක් කලින්ම දාගන්නත් ඕනේ. මේ ඉක්මනින්ම පුපුරනවා. ඊළඟට අපි තියනවා මේ පොඩි කොච්චි එක. ඔයාලට ඒක දෙකට පල්ල දාගන්න පුළුවන්. ඊළඟට අවමිරිස් ටිකක්. ඊළඟට අපි දාන්න ඕනේ මේකට මේ කරපිංච ටිකක් දාලා හොඳට මේක ටෙම්පරාදු හැදෙන්න ඕන. මේ විදිහට ටික වැඩිපුර දානවා. ඉතින් මේක මේ විදිහට පොඩ්ඩක් හැදෙන්න අරින්න. එතකොට මේකට අපිට දාන්න පුළුවන් පොඩ්ඩක් මේ මිරිස් කුඩු පොඩ්ඩක් එතකොට ගොඩ දාන්න එපා. නැත්නම් මේක කන්න බෑ. මොකද මම ගම්මිරිසුත් පස්සේ එකතු කරන නිසා. ඊළඟට මේ අවමිරිස් මේ අමු පහේ. ඊළඟටම වත්තේම කහ කුඩු. ඒ සියල්ලම මේ වගේ පොඩ්ඩක් බැදෙන්න අරින්න. මේක ගොඩාක් බැදලා කළු කරලා ගන්න එපා. එතකොට මේකේ තියෙන ගුණය කොහොම නැති වෙනවා. ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරන වතුර ටිකක්. මේ ටික පොඩ්ඩක් තැම්බෙන්න අරින්න. මේ සියල්ලම මේ විදිහට මේක තැම්බෙන්න අරින්න. ඔයගලන්ට ඇති මේකද මේ කහකුඩු දාද්දි විශේෂයෙන් මේ ගෙදර හදපු කහකුඩු ගොඩාක් පාට එන්නේ නැහැ. නමුත් ඔයගලා දන්නවා ඇති සුපර් මාකට් වල තියෙන කහකුඩු තියෙනවා. ඒවට පොඩ්ඩ දැම්මත් කහ පාට වෙලා එනවා. ඉතින් ඒගොල්ලන්ට ඔයගොල්ලෝ තීරුම් ගන්න ඕනේ හේතුව මොකද කියලා. මොකද මේ හරි එකේ ලුකුවට කහ එක පාට එන්නේ නැහැ. ඒකට ටිකක් වැඩිපුර දාන්න ඕන. සහ අර වෙනත් පාට කවලම් කරලා ඩයි කවලම් කර දියොත් හොඳට ඉක්මනින්ම කහ පාට එනවා. ඒක තමයි එතන වෙනස. ඉතින් මේක දැන් හොඳට තැම්බීගෙන ඉන්නේ. දැන් මම එකතු කරනවා මේ උකු පොල් කිරි ටික. මේ විදිහට. ඒකතු කරලා ඒක ලුණු ටිකුත් එකතු කරනවා. ලුණු සල්පක්. මේ විදිහට අවශ්‍ය විදිහට එකතු කරගන්න. ඔයගලගේ මේ ලුණු ඊළඟට දැවිල්ල මිරිස් කුඩු එහෙම එකතු කරද්දි පරිස්සමෙන් එකතු කරගන්න. ඔයගලන්ට ගන්න විදිහට. දැන් මේක මේ විදිහට පොඩ්ඩක් වෙලා මේක වත් මේ උතුරන් එනකොට අපි එකතු කරගන්න මගේ මාළු ටික. ඔබ ගොඩක් කිරි දානවා නම් තව රසය වැඩි වෙනවා. මොකද කිරි රසමයි ඉන්නේ මේකේ. ඉතින් මේ වගේ මේ කිරික දාද්දි මතක තියාගන්න කිරික දාලා පොඩ්ඩකින් මතකෙතුව මේක හොඳට කලවම් කරන්න නැත්තම් මේක මේ වෙන් වෙන බලන කිරිත් එක්ක හේතුව මේක ඇඹුල් ගතිය තියෙන නිසා මේ ගොරක දාලා තියෙන නිසා. ඊළඟට මේ වගේ ආන්දම් මේකට දැන් මේ කිහතර අත්තල තියෙන කිරිත් එක්ක දැන් මම මේකට මාළු ටික එකතු කරනවා. ඉතුරු ටිකත් එක්ක හොඳට තැම්බේ ඊට පස්සේ. මේක මේ විදිහට ඊළඟට ඔයගලන්ට කොරියන්ඩර් කොල්ල තියෙනවා නම් ඒවා දාන්න පුළුවන්. මේකට කිරි මදි නම් තව කිරි ටිකක් මේකට එකතු කරගන්න පුළුවන්. තමන්ට අවශ්‍ය විදිහට මේකෙත් රසය වැඩි වෙනවා තවත්. එච්චර මේ ටික දාලා අපි මේක වහලා තියෙන පොඩි වෙලාවක් මේ මාළුත් එක්ක හොඳට මේක තැම්බෙන්න. ඉතින් ඔයගොල්ලෝ පේන ඇති මම මේ දාලා දැන් මේ විනාඩි 5ක් යනකොට මේක මේ තැම්බිගෙන එනවා. මේකට පොඩි වෙලාවක් වහලා තියන්න ඕන. එතකොට මේක හොඳට ස්ටිම මේ වගේ බැදිලා මේක හොඳට තැම්බෙනවා. ඊට පස්සේ බාන්න මොහොතකට කලින් තමයි ගම්මිරිස් කුඩු ටික අපි එකපට එකතු කරන්නේ. ගම්මිරිස් කුඩු කිව්වන් පස්සෙත් මට තියන්න ගොඩාක් පවුඩර් කරගන්න එපා. මට මේක
කෑලි ගතියට තියෙන්න ඕන මේ විදිහට ඒක තමයි මම මේකට එකතු කරගන්න ඉතින් මේක මේ මේක ඉතින් අලුත් අත්දැකීමක් දරලිපේ වියන්න තියෙන්නේ මේක ඉතින් පිටරටින් ආයතන ඉතින් මේ ප්‍රශ්න නැහැ දැන් මෙහෙර මේ ගෑස් ප්‍රශ්නක් තියෙනවා ඉතින් ඒක නිසා මේ වගේ දරලිපක් පාවිච්චි කළා ඉතින් කොහොමත් මේ අය මේ පැත්තේ අය කොහොමත් තුයන්නේ මේ මෙන්න මේ විදිහට මේ දරලිප පාවිච්චි කළා ඉතින් මටත් පොඩි කාලේ මතකයි මේ විදිහට අපි කරනවා දැන් නම් ඉතින් ගෑස් ලිප් වල තමයි උයන්නේ ඉතින් මේකෙදිත් අපිට ලොකු සටනක් දෙන්න ඕනේ මේ කවුලුවගෙන මේ වැඩේ මේ විදිහට කරගෙන යන්න ඉතින් දුම් ගහගෙන තමයි මේක උයන්නේ ඉතින් මේක ලොකු අත්දැකීමක් ඉතින් මේ හඩ් මැටි හඩ් වල වෙනකොට තවත් රසයි මේක ඉතින් මම දැන් අන්තිමේදී බාන්න විනාඩියක් වගේ තියෙද්දි මම මේ වගේ ගම්බිරිස් ටික එකතු කරනවා එතකොට තමයි මාළු එකේ හොඳ සුවඳක් එන්නේ ගම්බිරිසුත් එක්ක ඒක මේ තිත්ත රහ එන්නේ නැහැ මේක මේ විදිහට පොඩ්ඩක් ඇඳි ගාලා මේක බලන්න හරියට ගොඩ වතුර කරගන්නත් එපා නැත්තම් ලොකු හොදි හට්ටියක් ඒවි ඊළඟට මේක ඕනට වඩා කුක් කරන්නත් එපා නැත්තම් මාළු ගැලවිල යනවා මේ වගේ මාළු ශේෂේ කෙලවල මාළු හදනවා වගේ නෙවෙයි මේ වගේ ගඟේ මාළු හදද්දි පරිස්සමෙන් හදන්න ඕනේ කෑලි කැඩලා ගියොත් ඉතින් ඒකදී වැඩක් නැහැ ඔබ දැන් හොටල් ව්‍යාපාරයක් වැඩ කරනවා නම් කෑ මේ වගේ නම් පරිස්සමට මේ උයා ගන්න මොකද කවුරුවත් කැමති නැහැ මාළු ගොඩාක් වෙලාවට කැඩිලා දෙනවට ඒක මේ මාළු ගැන මම විශේෂයෙන් සඳහන් කරේ මේ විදිහට කරන්න ඊළඟට මේක ගොඩක දාලා පුරවන්න යන්නත් එපා එතකොට යට ටික කුඩු වෙලා උඩ ටික තමයි ඉතුරු වෙන්නේ අන්තිමට ඒක නිසා මාළු යද්දි හට්ටිය මාළු ප්‍රමාණයට හට්ටිය සූදානම් කරගන්න ඕන ඉතින් මම හිතන්නේ මේ ටික හරි අපි රසත් බලමු අඩුපාඩු හොඳයි ගාන හැමදේම ගානටම තියෙන ලුණු මං හිතේ ලුණු මදියේ කියලා ලුණු තේජ තියෙන රසය හොඳටම තියෙනවා එහෙනම් අද වීඩියෝ එකෙන් ගොඩාක් දේ බොහෝ දේ ඉගෙන ගන්න ඇති ඉතාමත්ම මේ හරි ලස්සන ප්‍රදේශයක් තියවට මේ ගමක මේ ගම් මානික තමයි මම අද මේ මේ මෙන්න මේ වැව් මාළු හැදුවේ ඉතින් ඔයගොල්ලොත් මේක බලාගත්තා ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්න ඇති ඉතින් නැවතත් මෙවැනි අලුත් වීඩියෝ එකක් හම්බෙනතුරු අදට ගිහින් එනම් මේ හබරණ ට්‍රැවල් විත් ෂෙෆ් වර්සබදවස ආයිබෝවා